ආශා පෙරේරා කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්. ඒ වගේම තමයි අය නිවේදන ශිල්පිනියක් වගේම ජනප්‍රිය ගායිකාවක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වින්න අය ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඉතින් නතාෂා පහෝගේ දවසක මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. ඔබ ගොඩක් කාලයකට පස්සේ නේද ආපහු වතාවක් සමාජ මාධ්‍ය තුළ කතා බහට නැවෙන්නේ. ඒ ගැන මුලින්ම කතා කරමු නේද? ඔව්, ගොඩක් කාලෙකින් ඉතාමත්ම ජනප්‍රිය හොඳ සංගීත වැඩසටහනකට මට ආරාධනාවක් ලැබුණා. ඇත්තටම මම හරිම ආසාවෙන් තමයි සම්බන්ධ වුණේ. ඉතින් මේ වැඩසටහනේ අපි ගොඩක් දේවල් කතා කළා. එතකොට මම එක තැනකදී කිව්වා, මරියතුමිය කතෝලික දහම මගේ ආගමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙම කියන හේතුව වුණේ මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ නමෝ මරියනී ගීතය ගායනා කිරීමත් එක්කයි. ඒත් ඒක මගේ රසිකයන් පිළිගත්තේ වැරදි විදිහට. ඒක බලපු රසිකයන් හිතුවේ මම බුදු දහම අතහැරලා කතෝලික දහම වැළඳගෙන කියලායි. ඇත්තට මේක වැරදි වැටහීමක්. මම බෞද්ධ දර්ශනය පිළිපදින බෞද්ධ කාන්තාවක්. ඒ නිසා මම කවදාවත් ඒ වගේ තීරණයක් ගන්නේ නැහැ. මොකද ආගම මාරු කරනවා කියන එක මං හිතන්නේ අම්මා තාත්තා මාරු කරනවා වගේ තියක් කියන කණගාටුයි. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹුවේ නැති කිහිප දෙනෙක් තමයි මේ කතා බහ ඇති කළේ. මං කවදාවත් මගේ ආගම වෙනස් කරන්නේ නැහැ වගේම අනිත් ආගම් වලට නිගරු කරන්නේ නැහැ. ඒ ආගම් වලිනුත් මගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් මං ඒ දේ ගන්න ආයෙ දෙපාරක් හිතන්නේ නැහැ. මේ වැඩසටහන තුළින් නතාෂාගේ ජීවිත කතාව ගැනත් විවිධ මත පළ වුණා. ඒ ගැන ඔබේ අදහස කොහොමද? ඔව්, ඒක ඇත්ත. මම මෙච්චර කාලෙකට කවදාවත් මම කිසිම වැඩසටහනක මගේ ජීවිත කතාව කියන්න ගිහින් නැහැ. ලබන අවුරුද්දේ මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 20ක් වෙනවා. නමුත් කිසිම අවස්ථාවක මම මගේ පෞද්ගලික ජීවිතයේ කලාවට සම්බන්ධ කරගත්ත කෙනෙක් නෙවෙයි. නමුත් මම කවදාවත් හෙළි කරලා නැති මගේ ජීවිත කතාව එදායේ වැඩසටහනේ මට කියන්න හිතුණා. ඒ නිසා මම කිව්වා. ඒකටත් මිනිස්සු මට එක එක කතා හැදුවා. මම සුරංගනා කතා කියනවා කියලා සමහරු මට කියලා තිබ්බා. සමහර විට එයාලා මගේ කතාව මීට පෙර අහලා නැති නිසා මගේ කතාව එහෙම වෙන්න විදිහක් නැතුව ඇති කියලා අනුමාන කරන වෙති. නමුත් මට කතා ගොතලා මේ ශේෂ්ත්‍රය තුළ අමුතුවෙන් ලබා ගන්න දෙයක් නැහැ. මම මගේ ගමන ඇවිල්ලායි තියෙන්නේ. ඔබේ කටකතාවලට ඔබේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණා නේද? ඔව්, මං මේ පෝස්ට් එක දැම්මේ මට විවේචනයන් එල්ල කරපු අයට නෙමෙයි. මම මේක දැම්මේ මට ආදරය කරන අය වෙනුවෙන්. මට දැන් අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. මට එයාලගේ ආදරේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. මම මේ ශේෂය තුළ හිටපු කාලය තුළ 99%ක්ම ලැබුණේ හොඳ ප්‍රතිචාරයන්. ඒ නිසා සුළු පිරිසක් ගසන ගල්මුල් මට අදාළ නැහැ. මොකද ඊට වඩා දහස් ගණනක් මං වෙනුවෙන් කතා කරන්නේ මට ආදරේ කරන අය ඉන්නවා. එයාලා වෙනුවෙන් තමයි මං මේ පෝස්ට් එක දැම්මේ. කාලෙන් කාලෙට ඔබ ගැන විවිධ කටකතා පැතිරෙනවා. ඒ වෙලාවට ඔබේ සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාරයන් මොන වගේද? කලාකරුවෙක් වුණහම ඕනෙම කටකතාවකට මුහුණ දෙන ශක්තිය තියෙනවනේ. මොකද හැම කලාකරුවෙකුටම කතා හදන්න පිරිසක් ඉන්නවා. කාලයක් මගේ සමේ පැහැයට කතා හැදුණා. මගේ විවාහයට කතා හැදුණා. ඒ හැම වෙලාවකම මගේ සැමියා වන ප්‍රිහාන් මට ලොකු ශක්තියක් වුණා. මගේ සැමියා මට නිතරම කියන්නේ ඔය වගේ කටකතාවල් වලට දක්වන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය තමයි ප්‍රතිචාර නොදක්වා ඉන්න එක කියලා. ඇත්තටම එයා මගේ ජීවිතයේ ලොකු හයියක්. මගේ හැම දෙයකටම එයා මගේ ළඟ ඉන්නවා. මගේ සැමියා කතෝලික භක්තිකයෙක් වුණත් එයාගෙන් මට මගේ ආගමට කිසිම බාධාවක් නැහැ. එයා මාත් එක්ක පන්සල් යන්න එන්න හරිම කැමතියි. මගේ ජීවිතයේ දුකේදී සැපේදී එයා මගේ ළඟින්ම ඉන්නවා. කලා ශිල්පිනියක් වගේම නතාෂා ඔබ නීතිඥවරියක් නේද? ඔව්, මම යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්හි නියෝජිත ආයතනයක් මගේ නීතිවේදී උපාධිය ලබා කරතා. ඊටත් අනතුරුව මම නීතිවේදී උපාධිධාරිවරියක් විදිහට නීතිය ගැන හොඳින් ඉගෙන ගත්තා. මේ වෙනකොට මම නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා. කලාවට අමතරව මගේ රැකියාව එක. නතාෂාගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද? මම රැකියා කටයුතුත් එක්ක ඉඩක් ලැබෙන හැම වෙලාවකම කලාවට සම්බන්ධ වෙන්න කැමතියි. මට ආදරය කරන හැමෝම වෙනුවෙන් ඉදිරියේදී හොඳ ගීතයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා කියලායි ඇය අවසාන වශයෙන් සඳහන් කළා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.